Chennai Super Kings wenuwen kaalayak kreda karapu DJ Bravo 2020 deke di tamai IPL jeevithayen ayin une. Ithin e wana wita ohu taranga 161 di kadulu 183k dawa gatta kredakek. Pittenuth lakunu 1560ak 22 saamaanya 129 wege arushataka pahakuth laba gana thibenawa. Ithin supiri thungiriya kredakek. Habai visheshathwaya tamai Bravo Chennai Super Kings kandayame අවුරුදු පහක් විතර එක දිගට ඩෙත් ඕවර්ස් පන්දු යවන නැත්නම් අවසාන පන්දු අර කිහිපේ යවලා තරඟ ජයග්‍රහණය කරන තීරණාත්මක පන්දු යවන්න නැත්නම් ස්මාර්ට් පන්දු යවන්න බුද්ධිමත් පන්දු යවන්න බවට පත් උනේ මේ බ්‍රාවෝ. ඉතින් බ්‍රාවෝ ඒ දක්ෂතාවය නිසාම චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම වේග පන්දු යවන පුහුණුකරුවා බවට පත් කරගන්නවා ඔහුව. හැබැයි එහි තියෙන විශේෂත්වය තමයි ලංකාවේ යෝම් ක්‍රීඩක වයස 20 මතීෂ පතිරණට එයින් ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබෙනවා මේ ලෝක පූජිතයා සමග වැඩ කරන්නට. අපිට පේනවා මතීෂ පතිරණ සම්බන්ධයෙන් බ්‍රාවෝ සෑහෙන්න විශ්වාසයක් තබාගෙන සිටින බව. ඒක මේ සීසන් එකේ විතරක් නෙමෙයි අපි පසුගිය සීසන් වලත් දැකලා තියෙන ඔය net පන්දු යවන්නෙක් විදිහට ඉද්දිත් බ්‍රාවෝ සහ මතීෂ පතිරණ එකට තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පුහුණු වීම කළා කියලා සමහර ෆොටෝස් දාලා තිනවා මට මතකයක් තියෙනවා දැනට වසරකට දෙකකට විතර කලින්. ඉතින් බ්‍රාවෝත් ලසිත් මාලිංග වගේම ලසිත් මාලිංගත් මතීෂට සෑහෙන ගුරුහරුකම් දීපු ලෝක පූජිතෙක්. ඒ වගේම බ්‍රාවෝත් අපේ රටේ නොවුනත් මේ මතීෂ පදරණට සෑහෙන කැමැත්තක් දක්වනවා කියන එක මේ සීසන් එකේ ඔය පිටියේදී වුණත් අපට දැක ගන්නට පුළුවන්. ඉතින් චෙන්නයි සුපර් කිං සමාජ මාධ්‍යවල දාන සමහරක් වීඩියෝ වල ඩීජේ බ්‍රාවෝ සහ මතීෂ පතිරණ සෑහෙන්න ළඟින් පුහුණු වීම කරනවා ඒ වගේම ඔහු එක්ක සෑහෙන සුහදව ඉන්නවා වගේ දේවල් අපට දැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ බ්‍රාවෝ සෑහෙන විශ්වාසයක් තබා තිබෙනවා මේ මතීෂ සම්බන්ධයෙන් නායක ධෝනිට අමතරව මම කියන්නේ කණ්ඩායම ඇතුලේ. ඒ වගේම සහාය පුහුණුකරුවා ඇතුළු ඒ ස්ටාෆ් එකම මතීෂ සම්බන්ධයෙන් සෑහෙන විශ්වාසයක් තබා තිබෙනවා කියන එක අනිවාර්යෙන් කියන්නට ඕනේ. ඉතින් දිල්ලි කණ්ඩායම සමග පැවති තරඟයේ ජයග්‍රහණය කිරීමෙන් පසුව එකවරම තරඟයේ ඉවර වෙලා විනාඩියක් විතර යනකොට බ්‍රාවෝ දුවගෙන ආවා තනතිල්ල මැදට. එතකොට අවසාන පන්දු වාරයේ යවලා තනතිල්ල මැද තමයි හිටියේ මතීෂ. මැදට ඇවිල්ලා එකපාරම බදාගෙන ඔහුට සුබපතනවා දකින්න ලැබුණා. ඒ තරම් ඔහු සතුටු වෙනවා. ගුරුවරයෙක් තමගේ ගෝලයා විභාගයේ ඉහළින් පාස් වුණාම එන සතුට බ්‍රාවෝගේ මූණේ දැක ගන්නට තිබුණා. ඇත්තටම මේ අපි දන්නවා සාමාන්‍යයෙන් කොදේ ක්‍රීඩකයන් අවංකවම ඔවුන්ගේ මූණෙන් පේනවා ඔවුන්ට තරහ ගියත් පේනවා ඔවුන් අවංකවම හිනා වුණත් පේනවා. අර අවංක භාවය නැත්නම් හිත කියවන්නට පුළුවන් වගේ ගතියක්. ඒ කියන්නේ ඕපන් හાર્ට් මිනිස්සු විදිහට තමයි අපිට හඳුන්වන්නට පුළුවන් මේ කොදේ ක්‍රීඩකයන්. ඔවුන් ටිකක් වෙනස් ක්‍රීඩකයන් මේ ක්‍රිකට් ලෝකේ. ඉතින් ඔහුගේ හදවතින්ම මතීෂ වෙනුවෙන් සුබපතන හැටි ඒ වගේම සතුටු වෙන හැටි අපිට පෙනෙන්නට ලැබුණා. ඉතින් මම මේ කාරණේ හැමදාම වගේ කියනවා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට තිබ්බ ප්‍රශ්නය තමයි බ්‍රාවෝ ඉවත් වුණාට පස්සේ මේ ඩෙත් ඕවර්ස් බෝල් කරන්න වේග පන්දු යවන්නෙක් හොයාගන්න එක. ඒ කියන්නේ වෙනස්ම ආකාරයේ බුද්ධිමත් පන්දු යවන්නෙක් හොයාගන්න එක. ඉතින් ඒ අඩුව පුරවන්නට මතීෂට හැකිවීම සම්බන්ධයෙන් ඇත්තනම චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම මේ වෙන විට සෑහෙන ප්‍රසාදයෙන් සිටිනවා කියලා තමයි වාර්තා වන්නේ. ඉතින් ඔවුන් උත්සාහ කරන්නේ මේ ඩෙත් ඕවර්ස් පන්දු යවන්නෙක් විදිහට තියුණු බුද්ධියක් සහිත ස්මාර්ට් ක්‍රිකට කෙනෙක් බිහි කරන්න තමයි. ධෝනි බ්‍රාවෝ මේ සියලුම දෙනා එකතු වෙලා සෑහෙන දැනුමක් අපේ මේ පුංචි ක්‍රීඩකයාට දෙන බව තමයි පේන්න තියෙන්නේ. ඒක අවංකවම කරනවා කියලත් පේන්න තියෙනවා. අය හිත යට එකක් තියාගෙන නැත්නම් මේ ක්‍රීඩකයා ලංකාවට ගිහිල්ලා අපිටම කෙලි වගේ අදහස් ඇතුව කරන දෙයක් කියලා අපිට පේන්නේ නැහැ එළියෙන් නම්. ඉතින් ලංකාවේ නම් සාමාන්‍යයෙන් ඔහොම දේවල් වෙන්නේ නැහැ. අපේම ක්‍රීඩකෙක් වුණත් ස්කෝලේ වෙනස් නම් ගම වෙනස් නම් සමහර වෙලාවට ආයි ජීවිතේට ක්‍රිකට් ගහන්න බැරි වෙන්න වැඩක් හදලා දෙනවා ලංකාවේ සමහර පුද්ගලයෝ. ඒක ඕන ශේස්ත්‍රයක තියෙනවා ක්‍රිකට් වල විතරක් නෙමෙයි. ඉතින් එවැනි සුන්දර දිවයිනක් මේක. හැබැයි මේ බ්‍රාවෝලා ධෝනිලා එහෙම නැහැ. අපේ ලංකාවේ මේ පුංචි ක්‍රීඩකයාට අවංකවම ක්‍රිකට් ලෝකයේ ඉදිරියට යන්නට අවියායුධ සකස් කරමින් සිටිනවා. ඔවුන් දක්ෂතා දක්වනකොට හදවතින්ම මේ ගුරුවරු සුබපතනවා සිනාසෙනවා කියලා තමයි අපට නම් පේන තියෙන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.